ශ්‍රීලංකා කණ්ඩායමේ පුහුණුකරුවා විදියට චන්දික හතුරුසිංහ පත්වලා ඇද්දී අපි හිතුවේ මැජික් කාර් එක වගේ ශ්‍රී ලංකා කණ්ඩායම ඇතුලේ කෙටි කාලයකදී ලොකු වෙනසක් වෙයි කියලා. හැබැයි මේ විප්ලවීය වෙනස කරගන්න චන්දිකට තවම හැකියාව ලැබිලා නැහැ. ශ්‍රී ලංකාව පසුගිය කාලේ වැඩි වැඩපෙන්නපු ටෙස්ට් ක්‍රිකට් ක්‍රීඩා වෙනුත් තරමක පසුබෑමකට ශ්‍රී ලංකා කණ්ඩායම පත්වලා කියලා ඉංගියක් ශ්‍රී ලංකා ඉංගලන්තය එක්ක තිබුණු ටෙස්ට් තරඟ දෙකේදී අපිට පෙන්නවා. දැන් කාලකින් ඉඳන් තියෙන දඟපන්දු යවන්න ඉස්සරහ අසාර්ථක වෙන ශ්‍රී ලංකා ප්‍රතිකරණ බලකාය ඉංගලන්ත දඟපන්දු යවන්න හමුවේ අසාර්ථක වීම තමයි ටෙස්ට් තරඟ දෙකේම අපේ පරාජයට මූලික හේතු වුනේ. තරගාවලි පරාජය ගැන ශ්‍රී ලංකා පුහුණුකරුව කියන්නේ මේම කතාවක්. අපි මේ වෙලාවේ බලන්න ඕන ළඟ නෙමෙයි දුර බලන්න ඕන. මේක මේ වසරේ පරාජය වෙච්ච පළමුවෙනි ටෙස්ට් තරගාවලිය. මීට ඉස්සර වෙලා දකුණු අප්‍රිකාන් පිළිට එරෙහිව තිබුණු තරගාවලිය අපි 2-0කින් ජය ගත්තා. මේ තරඟ දෙකේදී වුණත් අපි ජය ගන්න අවස්ථාව නොතිබුණාම නෙමෙයි. ඒත් එංගලන්තය අපට වඩා හොඳ ක්‍රිකට් ක්‍රීඩාවක නිරත වුණා. අපි ඒක පිළිගන්න ඕන. ඒත් අපි වැරදිච්ච දේවලිනුත් පාඩමක් ඉගෙන ගන්න ඕන. හතුරුසිංහ මහත්තයා කියන විදිහට දුර බලාගෙන යද්දී ළඟ තියෙන අභියෝගයන් පෙනෙන්නේ නැතුව මේ වගේ පසුබෑම් නිතර සිදුවෙන එක නම් අනුමත කරන්න පුළුවන් තත්ත්වයක් නෙමෙයි. මොකද මේ විදිහට පරාජයන් එක්ක දුර බලාගෙන යන ගමනක් අවසානයේ මිරිඟුව පස්සේ ගිය ගමනක් වෙන්න බැරි නැහැ. ඒ නිසා හොඳම දේ තමයි ස්ථාවර දිගු කාලීන සැලසුමක් එක්ක කෙටි කාලයේදී සාර්ථක වෙන්නේ කොහොමද කියන එක ගැන කෙටි කාලීන සැලසුමකුත් එක්ක ගමන් කරන එක. මේක තීරණ දෙක තුනක ප්‍රශ්නයක්. ඒත් අපට හැකියාවෙන් කිසිම අඩුවක් නැහැ. මම විශ්වාසය තියන්නේ ඒ ගැනයි. මේ කණ්ඩායම සම්බන්ධයෙන් මට බලාපොරොත්තුවක් තියෙනවා. මේ තරගයේදී අපි පරාජය වුණේ පළවෙනි මේදී කඩුලු 9ක් ලකුණු 225කට ගත්තා. ඒත් අවසාන කඩුල වෙනුවෙන් ලකුණු 60ක සම්බන්ධතාවයක් පැවතුණා. ඔවුන් මේ ලකුණු 60 ගත්ත විදිය දැක්කම හරිම කනගාටු හිතෙනවා. දෙවෙනි ඉනිමේදී වුණත් අපි තරගයේ පාලනය අතේ තියාගෙන හිටපු අවස්ථාවක් තිබුණා. ඒත් අපි ඒක අතහැරියා. ඒක පීඩනය පිළිබඳ ප්‍රශ්නයක් නෙමෙයි. පුංචි පුංචි දේවල් ලංකාවේදී වුණත් ලංකාවෙන් පිටදී වුණත් දිගින් දිගටම ජය ගන්න නම් මේ දේවල් හරියට තියෙන්න ඕන. පරාජය ගැන මේ විදිහට කරුණු කියන හතුරුසිංහ එංගලන්ත කණ්ඩායමේ හැකියාවන් ගැන කියලා තිබුණේ මෙහෙම කතාවක්. මෙතන කරුණු දෙකක් තියෙනවා. එකක් ඔවුන් ඉතාමත් හොඳින් පන්දුවට පහර දුන්නා. විශේෂයෙන්ම බෙන් ෆොක්ස් ටෙස්ට් තරඟ දිනන්න නම් දිගින් දිගටම පීඩනය රඳවාගෙන වෙනවා. වේග කාලයක් දෙකක් අතර තරඟ කරන්නන් වාලේ තරඟ කරලා නැත්තම් ඔහි පන්දු යවන්නන් වාලේ පන්දු යවලා තරඟ දිනන්න බෑ. විශේෂයෙන්ම මේ වගේ තනතිරු මතදී ඒ තත්ත්වය තදින් බලපානවා. මේ දඟපන්දු යවන්නට යෝග්‍ය තනතිරුවක් ස්ථිර වශයෙන්ම අපි ඒ බව දැනගෙන හිටියා. කොහොම වුණත් මේක හොඳ අභියෝගාත්මක තනතිරුවක්. දවස් පහ පුරාම තනතිරුව හොඳින් පැවතුණා. මා හිතන්නේ නැහැ අපේ ක්‍රීඩකයන් මේ තනතිරුව වැඩියෙන් දඟ කැවෙනවා කියන පූර්ව නිගමනයේ සිට පන්දුවට පහර දෙන්නේනවා කියා. ඒත් ඒක දඟ කැවෙන බව අපි දන්න නිසා ඒකට අපි සූදානම් වුණා. ওই විදිහට කණ්ඩායම් දෙකම ගැන කතා කරලා හතුරු ශ්‍රී ලංකා කණ්ඩායමේ පන්දු රකින්නන්ට චෝදනාවක් කළේ මේ වරද හැමදාම කරන්නේ එකම පිරිසක් කියලා කියන ගමන්. පන්දු රකීමේ දුර්වලතා පෙන්වන ක්‍රීඩකයන් එකම පිරිසක්. ඔවුන් දිගින් දිගටම මේ යාන්ත්‍රණයේ හිටියා. එක්කු නම්ම සිලි නෑ. එහෙම නැත්නම් ඒ හැකියාව උන්ට නෑ. මේ ප්‍රශ්නේ ගැන අපි මීට වඩා විමසිලිමත් වෙන්න ඕන. ක්‍රීඩකයන් තේරීමේදී බොහෝ වෙලාවට අපි අංක 1ට යොදන්නේ පන්දුවට පහර දීම නැත්නම් පන්දු යැවීමේ හැකියාව. ඒත් පන්දු රකීම අංක 1ට ගේන්න අපි දැන්වත් වග බලා ගන්න ඕන. ක්‍රීඩකෙක් තෝරාගනි දියු තරම් හොඳ ප්‍රතිකරුවෙක් නැත්නම් පන්දු යවන්නෙක් වුණත් පන්දු රකින්නෙක් වශයෙන් ඔහුට දී හැකි දායකත්වය මොකක්ද කියලා සලකලා බලන්න ඕන. මේ හතුරුසිංහ කියන දේ. හතුරු කියන දේ ගැන ඔයාලගේ අදහසත් අපිට කමෙන්ට් කරන්න. මෙවැනි වීඩියෝ දිනපතා බලන්න අපත් සමග එකතු වෙන්න. ඔබ තවමත් අපේ channel එක subscribe කරලා නැත්නම් දැන්ම අපිව subscribe කරන්නත් cricket වලට කැමති ඔබ යහළුවෙකුට බලන්න මේ වීඩියෝ එක share කරන්නත් අමතක කරන්න එපා. cricket පිටියේ නැවුම් දෙස අපරි තවත් අලුත් වීඩියෝකින් හමු වෙනතුරු cricket ලංකාවෙදී ඔයාට සුබ දවසක්.